මම ගෙන්නපු අවියායුධ වලින් මම ගෙන්නපු ප්‍රහාරක යානා වලින් අපි තුන් කාලක් ඉවර කරපු විද්‍යාව ඉවර කරව බොහොම ප්‍රශංසනීයයි. නමුත් බොරුවට කියන එක වැරදි. එයා ඔක්කොම කෙරුවා කියලා. දැන් ඒක නිසා මෙයා යුද වීරයා. යුද්ධ දිනපු ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා කකුල් දෙකෙන් ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වාගේ ජම්පර් රන්දලා හිරේ දැම්මා. මොකද රාජපක්ෂලා විවේචනය කරනවා කියලා. ඒගොල්ලන්ව විවේචනය කරපු ගමන් මහා පාරේ මරලා දානවා මිනිස්සු. මෙහෙම කරපු ගෝඨාභය කොහොමද නිදහසට පයන්නේ? එයා රටේ ආරක්ෂාව සපයනවා. මිනිසුන්ගේ නිදහස ලබා දෙනවලු. මේ සත වර්ෂයේම ලොකුම විහිළුව ඒක තමයි. මේ රට හදන්න ඕනේ හරි අපේක්ෂකයාට ඡන්දය දීලා මේ වතාවේවත් අපි සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම අද මේ වේදිකාවට නැග්ගට මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ඒ කාලේ මම මහින්ද මහත්තයාට සහයෝගය දෙනකොට 2015 එතුමා ළඟ චමල් රාජපක්ෂ මහත්තයාත් හිටියේ නෑ, ටිකක් ඈතින් හිටියේ. මොකද එතකොට පැරදිලා බයේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා පැත්ත පලාදේවත් හිටියේ නෑ. දැන් මේක පෞල්වාදයක්නේ තියෙන්නේ. UNP එක එන්න පතින් අතර මාරු වුණා. අන්තිමට ප්‍රේමදාස මහත්තයා ආවා. මේ පොහොට්ටුව කියන එකෙත් රාජපක්ෂලට හැමදාම දෙන්න බෑ. ගෝඨාභය මහත්තයා, චමල් මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා අමාත්‍යාංශවලට ඇඟිලි ගහපු හැටි තමුන්නාසලා දන්නවා. එහෙමනම් මේ ගමන පොහොට්ටුව ජයග්‍රහණය කරොත් මහින්ද මහත්තයාගේ දරුවෝ විතරක් නෙවෙයි අර හමුදාවේ විශ්‍රාම ගිය කර්නල්ලා ජෙනරල්ලාත් ඇවිල්ලා අපේ ඔළුවට පිස්තෝලේ දියයි. ඉතින් මේ වගේ වහල් භාවයට යන්න මම කැමති නැහැ. වැරදි තීන්දුවක් ගත්තොත් මම තමුන්නාසලට කියනවා කුමාර් බෙල්ගමත් අඩි 6ක් යට තමයි නතර වෙන්නේ කියන එක මම තමුන්නාසලට කියන්න ඕනේ.